ආයුබෝවන් මම අද ඔයාට කියලා දෙන්න යන්නේ රචනා ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු දෙන්නේ කොහොමද කියලා. මේක ඇත්තටම වීඩියෝ දෙකක සීරීස් එකක්. මේ තමයි part 1. මට ඔයාලට මූලික උපදෙස් කීපයක් දෙන්න තියෙනවා. පළවෙනි එක තමයි ඉතාම හොඳින් ලිවිය හැකි පෑන් පැන්සල් හයිලයිටර් සහ මකණයක් රැගෙන විභාගයට යන්න ඕන. දෙවෙනි කාර්යය තමයි වතුර බෝතලේ. වතුර බෝතලේ හැම වෙලාවෙම පානය කරන් පස්සේ හොඳින් වහලා මේසේ මත නෙවෙයි බිමින් පියාගන්න. මොකද මම දැකලා තියෙනවා සමහර අවස්ථාවලදී ශිෂ්‍ය ශිෂ්‍යාව මේ වතුර බෝතලේ පෙරලාගෙන ප්‍රශ්න පත්‍රය, පිළිතුරු පත්‍රය, ඇඳුම් ඔක්කොම තෙමාගෙන ඉන්නවා. ඉතින් මේ අවස්ථාව අපි මඟහරින්න ඕනේ. මේ ඉඳ ඒ වතුර බෝතලේ හැම වෙලාවෙම ඔයාල ළඟින් බිමින් තියාගන්න. ඊළඟට විභාග ප්‍රශ්න පත්‍රය වට දුන්නම මේකේ උපදේශ මාලාවක් තියෙනවා ඉහෙලින්ම. ඒ උපදේශ මාලාව හොඳින් කියවලා ඒක වටහා ගන්න. මොකද ඒ අනුව තමයි ඔයා ප්‍රශ්න පත්‍රයට උත්තර දෙන්නේ. පරීක්ෂකවරයා ඔයාට අවශ්‍ය තරම් කඩදාසි දෙනවා. මුලින්ම ඔයාට පොතක් දෙනවා. ඔයා හිතනවා නම් කටුවඩ කරන්න නැත්නම් තව ලියන්න ඕන එක තව කඩදාසි කීපයක් ඔයාට ඉල්ලා ගන්න පුළුවන්. අවසානය ඒ වගේම වැදගත්ම කරන විභාග අංකය. විභාග අංකය මම කැමතියි ඔයා ඔයාගේ ඇඩ්මිෂන් එක බලලා නිවැරදිව ලියනවා නම්. ඒ කොහොම ලිව්වත් සමහර වෙලාවට වඩා පුළුවන් මතකෙන් ලියන්න. හැබැයි තව එකපාරක්වත් මේ විභාග අංකය ඔයා පරීක්ෂා කරලා බලන්න ඕනේ. දැන් අපි ජීව විද්‍යාව දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගැන බලමු. දැන් ජීව විද්‍යාව දෙවෙනි ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් යුක්තයි. පළවෙනි කොටස ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය. එහෙම නැත්නම් ඒ කොටස. මම කලින් වීඩියෝ එකෙන් මේ ගැන කතා කරා. ඒතොර ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න වඩ පැයක කාලයක් තියෙනවා. රචනා ප්‍රශ්න පත්‍රයට එහෙනම් ඔයාට තියෙන පැය දෙකක කාලයක්. මොකද සමස්ත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්න ඔයාට තියෙන පැය තුනක් නිසා. එතකොට මේ පැය දෙකේ කාලය තුලදී ඔයාට ප්‍රශ්න හතරකට උත්තර දෙන්න වෙනවා. ඒ කියන්නේ රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පටන් ගන්න අංක 5. 5 ඉඳන් 10 වෙනකම් ප්‍රශ්න 6ක් තියෙනවා. මේ 6න් ඔයාට පහසුම ප්‍රශ්න හතරක් ඔයා තෝරගන්නවා. එතකොට පැය දෙකක කාලයකදී ප්‍රශ්න හතරකට පිළිතුරු සපයන්න යනවනම් ඔයාට එක ප්‍රශ්නයකට යන කාලය විනාඩි 30යි. අපි මේ ප්‍රශ්න ගැන බැලුවොත් දල වශයෙන් මේ අවස්ථාවේදී සමහර ඒවා තනි වගන්තිය ප්‍රශ්න, තවත් සමහර ඒවා කොටස් වලට වෙන් කරලා තියෙන ප්‍රශ්න, තවත් සමහර ඒවා කෙටි සටහන් ලියන්න තියෙන ප්‍රශ්න. දැන් මම ඔයාට කියලා දෙන්න යන්නේ රියල් එක්සෑම් ටිප්ස්. ඔයා මේ වීඩියෝ එක බැලුවම ඔයාට තේරෙයි මම කතා කරන මාතෘකාවල තියෙන වැදගත්කම. අපි බලමු මොනවද මේ රචනා ප්‍රශ්න රහස් කියලා. ඉස්සෙල්ලාම තියෙන්නේ ප්‍රශ්න කියවීම සහ තෝරා ගැනීම. ඔයාට කරන් තියෙන පළවෙනි කාර්යය තමයි රචනා ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්න සියල්ල, ඒ කියන්නේ ප්‍රශ්න 6ම නිවැරදිව කියවලා මනාව වටහා ගන්න ඕනේ. ඒ ප්‍රශ්න සියල්ලෙන් ඔයාට හොඳින්ම පිළිතුරු ලිවිය හැකි පහසු ප්‍රශ්න හතරක් ඔයා තෝරා ගන්න ඕනේ. ඒක ඉතාමත්ම වැදගත්. ඒ තෝරා ගැනීම තුළ තමයි ඔයාගේ රචනා ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු ගැනීමේ හැකියාව තීරණය වෙන්නේ. ඔයා ඔයාට පහසුම ඒවා තෝරා ගත්තම ඔයාට පහසුවෙන් ලකුණු ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඔයා කරන්න තියෙන්නේ වඩාත්ම පහසුම ප්‍රශ්නෙන් පිළිතුරු ලිවීම පටන් ගන්න. දැන් අපි පිළිතුරු ලියන්න යන්නේ. පිළිතුරු ලිවීමේදී ඔයාලට පුළුවන් මයින්ඩ් මැප්ස් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ලිස්ටින් පාවිච්චි කරන්න. මේ දෙක ආධාරයෙන් පිළිතුරු සපයන්න උත්සාහ කරන්න. මම මේ දෙක අහා අලලා වීඩියෝස් දෙකක් කරලා තිනවා. චිත්තසිතියම් කියලා, එහෙම නැත්නම් මයින්ඩ් මැප්ස් කියලා එකකුයි, රචනා ප්‍රශ්න ප්‍රශ්නයක්ද කියලා තවත් එකකුයි. මේ දෙකම බලන්න. දැන් මයින්ඩ් මැප්ස් සහ ලිස්ටින් වල තියෙන වැදගත්කම තමයි අපි අවශ්‍ය කාරණා සියල්ලම ඉතාමත්ම කෙටියෙන් කටුකොලයක ලියනවා. මයින්ඩ් මැප්ස් එකේදී නම් අපි ඒ කරුණු ටික ලියලා ඊට අදාළ උපකරණු ප්‍රධාන කරුණු වටේ ලියනවා. උපකරණු වලට අදාළ අනුකරණු තියෙනවා නම් ඒවා උපකරණු වටේට ලියනවා. ලියලා ඒවා වැදගත්කමේ අනුපිළිවෙලට ඒ කරුණු අපි අංකණය කරනවා. ඊට පස්සේ ඒ අංක එකේ ඉඳන් අපි ලියාගෙන යනවා. ලිස්ටිං වලදී කරන්නේ මේකම. මෙතෙන්දී අපි සිටියමක් අඳින්නේ නැහැ. වැදගත්ම කරුණු අපි එකක් පස්සේ එකක් ලියාගෙන ලියාගෙන යනවා. ලියාගෙන ගිහිල්ලා ඉවර වෙලා අපි ඒවට අංක දෙනවා වැදගත්කම අනුව. ඒ අනුව අපි ඒ එකින් එක ගන්නවා. දැන් මෙතන තියෙන වැදගත්කම තමයි ඔයා මේ ක්‍රම දෙක පාවිච්චි කරොත් ඔයාට කිසිම ආකාරයක කරුණු මගහැරීමක් සිද්ධ වෙන්නේ නැහැ.
ඒක තමයි වැදගත්කම. ඉතින් මේ දෙකෙන්ම එතන මේ දෙකෙන් කැමති ආකාරයකින් ඔයාලට රචනා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න පුළුවන්. පිළිතුරු ලිවීමේදී ක්‍රමවත් පිළිවෙලට අපි පිළිතුරු ලියන්න ඕනේ. ඔයා මම මේ කියන විදිය අනුගමනය කරන්න වට පුළුවන් gederedi පෙරහුරුවක් වෙන්න. හරි? අපි ඊට පස්සේ යන විභාගයට ගිහිලා ඒ ක්‍රමය අනුගමනය කරනවා. දැන් මම මේ කියලා දෙන්න මේ මොකද්ද මේ ක්‍රමය කියලා. දැන් ඕනෑම කෙටි සටහනක් කියන නැත්නම් කොටස් වලට වෙන් කර ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයලා අවසානයේදී ඒ සෑම පිළිතුරකට යටින් පේලි කීපයක් බැගින් ඉතිරි කරන්න ඕනේ. ඉතිරි කරලා ඊළඟ පිළිතුර පටන් ගන්න ඕනේ. දැන් අපි හිතමු ඔයා මේ 2A කියන ප්‍රශ්නෙට කොටසට උත්තර ලිව්වා. ඊට පස්සේ ඒත් එක්කම දෙක බීත් ලියනවා දෙක සීත් ලියනවා. ඒතර ඔක්කොම එකක් පස්සේ එකක් තියෙන්නේ. ඊට වැඩි මම කැමති ඔයගොල්ලෝ 2A කියන කොටස ලියනවා. පේලි 4-5ක් ඉතුරු කරනවා. ඊට පස්සේ 2B කියන කොටස ලියනවා. තවත් පේලි 4ක් ඉතුරු කරනවා. ඊට පස්සේ 2C කියන කොටස ලියනවා. එතකොට හැම කොටසක් අතරම කිසියම් ඉඩක් තියෙනවා. පේලි 2-3ක ඉඩක් තියෙනවා. ඇයි මේ ඉඩ තියෙන්නේ? මම ඔයාලට ඉඩ තියන්න කියලා කිව්වේ කෙටි සටහන් ලියන ප්‍රශ්නවල ඒ කොටස් අතරේ සහ එහෙම නැත්නම් කොටස් වලට වෙන් කළ තියෙන ප්‍රශ්නවල ඒ කොටස් අතරේ විතරයි. ඒතකොට ඒකට හේතුව මම දැන් කියනවා. ඒ කියන්නේ සමහර වෙලාවට වෙන කොටසකට පිළිතුරු සපයන වෙලාවෙදී ඔයාලට මතක් වෙනවා කලින් පිළිතුරේ මෙන්න මේ කොටස ඔයා ලිව්වේ නැහැ කියලා. අන්න ඒ මතක් වෙච්ච කොටස ලියන්න තමයි මම අර ඉඩ තියන්න කියලා කිව්වේ. ඒක පියලි 3-4ක් තිබ්බම හොඳටම ඇති. හරිද? එහෙම ඉඩ තිබ්බේ නැත්තම් ඔයාට ඔයාගේ අර පිළිතුර ඇතුලේ මේ මතක් වෙච්ච කොටස කොහෙන් හරි ලියන්න වෙනවා. ඊට වැඩිය හොඳයි අපි ඉඩ තියලා ආවන. ඔයා අලුත්ම රචනා ප්‍රශ්නයකට පිළිතුරු සපයන පටන් ගන්න විට අලුත්ම පිටුවක් අරගෙන ඒ පිටුවේ ඉහළම කෙළවරේ අංකය දාලා පටන් ගන්න. ඒතොර එහෙම කරපුවාම පරීක්ෂකවරයාට ඔයාටත් ඉතාමත්ම පැහැදිලි ඔයාගේ ප්‍රධාන ප්‍රශ්න හතර පටන් ගන්නේ හැම පිටුවකම ඉහළින්. ඒක ඉතාමත්ම හොඳයි පැහැදිලි හැමෝටම. පිළිතුරු සැපීමේදී එක දිගටම පිටු ලියාගෙන යන්න උත්සාහ කරන්න. ඒක ඉතාමත්ම වැදගත්. ඔයා මග නැවත නැවත ලියන්න ගියාම වෙන්නේ මොකද්ද? ඔයාගේ අතින් වන්නු දැනීම කාලය වැය වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම පිළිතුර එක දිගටම ලියාගෙන යන්න උත්සාහ කරන්න. ඊළඟ කාරණේ තමයි ප්‍රශ්න අංකනේ. දැන් ප්‍රධාන ප්‍රශ්න අංකයි අනු ප්‍රශ්න අංකයි පැහැදිලිව සහ ඉතා නිවැරදිව ලියන්න ඕනේ. දැන් මේ ලියන ක්‍රම දෙකක් තියෙනවා. අපි හිතමු දැන් ඔයා උත්තර ලියන්නේ 4 වෙනි ප්‍රශ්නෙට කියලා. දැන් පිළිතුරු පත්‍රයේ ඉහළම අංක 4 දාලා වාට එකක් පස්සේ එකක් A B C කියලා දාන්නත් පුළුවන්. මේ එක විදිය. එහෙම නැත්නම් වාට පුළුවන් 4 ඉහළින්ම දාලා ඊළඟට 4A 4B 4C කියලා ලියනවා. මම ඇත්තටම මෙන්න මේ විදිහට කැමතියි. මොකද මේක ඉතාමත්ම පැහැදිලි. ඒතර අපි දන්නවා මේ ඕනෑම කොටසක් ගත්තොත් C කොටස ගත්තොත් ඒක 4 කොටස. B ගත්තත් 4 කොටස කියලා දන්නවා. මේක ඉතාමත්ම පැහැදිලි. පරීක්ෂකවරයාට හරිම ලේසි. ඉතින් මේ පිළිවෙල අනුගමනය කරන්න. ඊළඟ කාරණේ තමයි පිළිතුරු දුන් ප්‍රශ්න ලකුණු කිරීම. ඔයා පිළිතුරු දුන් ප්‍රධාන ප්‍රශ්න සහ ප්‍රධාන ප්‍රශ්න කොටස් ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු කරගෙන ඔයා පිළිතුරු ලියාගෙන ඉදිරියට යන්න ඕනේ. එහෙම කරපුවම එකම කොටසක්වත් ඔයාට මඟ ඇරින්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔයා 4A ප්‍රශ්නෙට පිළිතුරු දුන්නා කියලා. එහෙනම් අපි ඒක මේ විදිහට ලකුණු කරනවා. 4B වලට පිළිතුරු දුන්නම අපි 4B මේ වගේ ලකුණු කරනවා. මේ විදිහට ලකුණු කරගෙන ගියාම තියෙන වාසිය තමයි එකම කොටසක්වත් ඔයාට මඟ ඇරින්නේ නැහැ. මොකද සමහර වෙලාවට කාලය නැති නිසා නැත්නම් ඔයාගේ හදිස්සිය නිසා ඔයාට කොටසක් මඟහැරෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් අපි ලකුණු කරගෙන ගියාම මේ මඟහැරීම අපිට වළක්වා ගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි අත්අකුරු. ඉතාමත්ම පැහැදිලි ලෙස අත්අකුරු ලියන්න. ඒක ඉතාමත්ම වැදගත්. මොකද ඔයා ලියන එක කියවලා තමයි අපි ඔයාලට ලකුණු දෙන්නේ. ඉතින් ඔයා ලියන එක පැහැදිලිව ලියලා තිබ්බේ නැත්නම් අපිට කියව ගන්න බැරි වුණා නම් ඔයාලට ලකුණු නොලැබී යෑමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ தත්වය මග අරින්න පැහැදිලි ලෙස අකුරු ලියන්න. ඔයාගේ අකුරු
පැහැලි නැහැ කියලා වාට තේරෙනවා නම් පොඩි පරතරයක් තියලා ලියන්න. ඒ වචන අතරේ නැත්නම් අකුරු අතරේ එතකොට ඒක පැහැදිලිභාවය වැඩි වෙනවා. හැබැයි අත් අකුරු ලස්සන වීම වැදගත් වෙන්නේ නැහැ. අත් අකුරු ලස්සන වුණා කියලා වාට ලකුණු වැඩිින් හම්බෙන්නෙත් නැහැ. හරි? ඒ නිසා ලස්සන කරන්න උත්සාහ ගන්න එපා. ඉතාමත්ම පැහැදිලි අකුරු ලිව්වොත් ඒ හොඳටම ඇති. ඊළඟ කාරණේ තමයි ඡේද වෙන් කිරීම සහ highlighting. රචනාමය ප්‍රශ්නවලදී වැදගත් කරුණු රාශියක් ආ විස්තර කරනවානේ. එතකොට ඔයාලට එක කරුණට එක ඡේදය ගන්න ලියාගෙන යන්න. මෙතෙන්දී මම ඡේදයක් කියලා අදහස් කරන්නේ පීලි 10ක වගේ විශාල ඡේද නෙමෙයි. සමහරවිට එක කරුණට ඔයාලට පීලි 2යි ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැම වැදගත් කරුණටම එක ඡේදය ගන්න ලියාගෙන ගියාම ඔයා ප්‍රශ්න පත්‍රය ආපහු බලද්දී ඔයාටත් ඒක පහසුයි. විශේෂයෙන්ම විභාග පරීක්ෂකවරයාට ඉතාම පහසුයි. ඊළඟ වැදගත් කාරණේ තමයි ඔයාට හිතෙනවනම් මේක ඉතාමත්ම වැදගත් කාරණයක්. මේක ඉස්මතු කරලා පෙන්වන්න ඕනේ. අන්න ඒ කාරණේ ඔයාට highlight කරන්න පුළුවන්. හැබැයි එහෙම highlight කරනවා කියලා මුළු ඡේදෙම highlight කරන්න යන්න එපා. එහෙම කරපුවා මේක තොරණක් වෙනවා. එහෙම කරන්නේ නැතුව අවශ්‍ය කාරණේ විතර highlight කරලා පෙන්වන්න. ඊළඟ කාරණේ තමයි රූපසටහන. අවශ්‍ය තැනදී රූපසටහන අඳින්න ඕනේ. ඒ වගේම අඳපු රූපේ නම් කරන්නත් ඕනේ. නම් කරපු නැති රූපයකින් කිසිම වැඩක් නැහැ. මොකද නම් කරපු නැති රූපයකට ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ වගේම අඳින රූපය තරමක් විශාලව අඳින්න ඕන ඔයා. මොකද එතකොට ඔයාට ඒක පැහැදිලිව නම් කරන්නත් පුළුවන්. පරීක්ෂකවරයාට ඒක පැහැදිලිව දකින්නත් පුළුවන්. හැබැයි මේ අවශ්‍ය තැන තීරණය කරන්න ඕන ඔයා. ඔයා තමයි හිතන්නේ මෙන්න මෙතන රූපයක් අවශ්‍යයි කියලා ඔයා රූපය අඳිනවා. ඒ රූපය ඇඳීමේදී ඔයා පාවිච්චි කරන්න පැන්සල. අනවශ්‍ය දෙයක් තියෙනවා නම් මකන්න මකනේ පාවිච්චි කරන්න. හරි? කවදාවත් තින්ත පෑනෙන් එහෙම නැත්නම් බෝල් පොයින්ට් එකෙන් එහෙම නැත්නම් හයිලයිටරෙන් පින්තූර අඳින්න යන්න එපා. එහෙම ඇඳොත් ඔයාලට බැරි වෙලාවත් වැරදුනොත් ඒ මුළු රූපෙම කපලා දාන්න වෙනවා. එහෙම වුණොත් ඒ කාලේ එහෙමම අපත යනවා. මොකද තවත් රූපයක් අඳින්න වෙනවා ඔයාලට. ඊළඟ එක තමයි උදාහරණ. අවශ්‍ය තැන්හිදී උදාහරණ සඳහන් කළ යුතුයි. එතකොට මේ ස්ථානයේ තීරණය කරන්නේ ඔයා. එතකොට ඒ ස්ථානයේ ඔයා තීරණය කළා අවශ්‍ය උදාහරණේ ඔයා ලියනවා. ඒ හැම උදාහරණෙම ලකුණු තියෙනවා. හරි, ඒ නිසා උදාහරණ ලියන්න අමතක කරන්න එපා. මම ඊළඟ කතා කරන්න යන්නේ කාලය කළමනාකරණය කර ගැනීම ගැන. විභාගයකදී කාලය ඉතිරි කරගෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වැදගත්. එතකොට ඔයාට සියලුම ප්‍රශ්නවලට සෑහලුවෙන් සහ නිදහසේ පිළිතුරු ලිවීමේ හැකියාව ලැබෙනවා. අපි බලමු මේක අපි කොහොමද කරන්නේ කියලා. අපි දැන් හිතමු ඔයා තනි වගන්තියේ රචනා ප්‍රශ්න දෙකකුයි කොටස් වශයෙන් පිළිතුරු ලියන්න තියෙන ප්‍රශ්නයකුයි කෙටි සටහන් ලියන්න තියෙන ප්‍රශ්නයකුයි තොරගත්ත කියලා. එහෙනම් ඔයා ඉස්සලාම් කරන්න ඕනේ අර තනි වගන්තියේ රචනා ප්‍රශ්න දෙකට පිළිතුරු ලියන්න. දැන් මම මේ තනි වගන්තියේ රචනා ප්‍රශ්න කියලා කිව්වේ 2017 අගෝස්තු රචනා ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි ප්‍රශ්නේ බලන්න. ඒක තනි වගන්තියේ ප්‍රශ්නයක්. දැන් මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙද්දී ඔයාට මුළු ප්‍රශ්නයටම පැය භාගයක් ලියන්න වෙනවා. ඒ කියන්නේ මුගක් ලියන්න තියෙනවා. මුගක් වෙලාවට මේක ඔයාලට විනාඩි 30කින් ඉවර කරන්න බැරි වෙනවා. 35ක් විතර යන ඉඩ තියෙනවා. ඒතර ඒ වගේ ප්‍රශ්න දෙකකට උත්තර ලියපුවාම තව විනාඩි 10ක් විතර වැඩිපුර ගත වෙන්න ඉඩ තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් ඒ විනාඩි 10 හොයාගන්න ඉතුරු ප්‍රශ්න වලට උත්තර ලියද්දි මම කියලා දෙනවා. හරි? ඉස්සලාම ඔයා මේ දෙක ඉවර කරන්න ඕනේ. ඊළඟට අපි ඊළඟට කරන්නේ අර කොටස් වලින් තියෙන ප්‍රශ්නය තෝරාගත්තා කිව්වනේ. අපි ඒකට උත්තර ලියනවා. ඒකට උත්තර ලියපුවාම ඔයාලට හොඳින් කාලය ඉතුරු කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් 2019 අගෝස්තු රචනා ප්‍රශ්න පත්‍රයේ 6-7 ප්‍රශ්න දෙක බලන්නකෝ. ඒවා කොටස් 3-3 ප්‍රශ්න. ඉතින් මේ වගේ ප්‍රශ්නෙට උත්තර දීපුවාම අර නැති වෙච්චි විනාඩි ගාන ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. කොහොමද කරන්නේ? මේකේ ලියන්න තියෙන කොටස් වලට පිළිතුරු. කොටස් වලට අච්චර දිග උත්තර අපි ලියන්න අවශ්‍ය නැහැ. මොකද ඒක තියෙන කරුණු ප්‍රමාණය අහලා තියෙන විදිහටම ඔයාලට තේරෙනවා. ලොකු කරුණු ප්‍රමාණයක් අහලා නැහැ කියලා. ඉතනින් ඔයාට කිසියම් හෝ විනාඩි ගාණක් ඉතුරු කර ගැනීම හැකියාව තියෙනවා. හරි? ඊළඟට ඔයා ප්‍රශ්න තෝරාගෙන යද්දී ඔයාට තෝරගන්න මම කියන්නේ හැම වෙලාවෙම කොටස් වශයෙන් තියෙන ප්‍රශ්න. මොකද කොටස් වශයෙන් තියෙන ප්‍රශ්නයක අපි හිතමු ඔයා එක කොටසකට උත්තර දෙන්න බැරි වුණත් ඉතුරු කොටස් දෙකට සාර්ථක උත්තර දුන්නොත්
වාට අනිවාර්යයෙන් මේ දෙකට අදාළ ලකුණු ටික ලැබෙනවා. නමුත් තනි වගන්තිය ප්‍රශ්නයක ඔය හරි වැරදුනොත් හුඟක් වෙලාවට ලැබෙන්න තියෙන ලකුණු ගාන හුඟක් අඩුයි. හරිද? නමුත් අර කොටස් වශයෙන් ලියන තියෙන ප්‍රශ්නයක ඔයාට වැදගත් කරන ඔක්කොම ටික ලියන්න පුළුවන්. අනික ලියන්න තියෙන ප්‍රමාණය අඩුයි. එතකොට ලකුණු ගැනීමේ හැකියාව වැඩි. ඒ නිසා උපරිම ලකුණු ගැනීමේ හැකියාවක් ඔයාට තියෙනවා වැඩිම කොටස් ගානක් තියෙන ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් වුණොත්. උදාහරණයක් වශයෙන් 2019 අගෝස්තු රචනා ප්‍රශ්න පස්සේ පස්වන ප්‍රශ්නේ බලන්න කොටස් තුනක් තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් තෝරගන්න පුළුවන් නම් ඔයාට ඉතාමත්ම ලේසිත් වෙනවා, කාලයත් ඉතුරු වෙනවා, වැඩියෙන් ලකුණු ගන්නත් පුළුවන් වෙනවා. මොකද ලියන්න තියෙන ප්‍රමාණය හරි අඩු නිසා. මම හරිම කැමති ඔයා කෙටි සටහන් ලියන්න තියෙන ප්‍රශ්නයක් තෝරගන්නවා නම්. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කෙටි සටහන් ලියන්න තියෙන ප්‍රශ්නයයි කොටස් වශයෙන් ලියන්න තියෙන ප්‍රශ්නයත් තියෙන වෙනස. දැන් අපි හිතමු කොටස් වශයෙන් ලියන්න තියෙන ප්‍රශ්නයක ඔයා හොඳට බැලුවොත් ඔයාට පෙනි ඒ කොටස් එකිනෙකට සම්බන්ධයි. හරිද? එතකොට ඒ ප්‍රශ්න අහලා තියෙන කොටසම ඔයාට පුරුදු නැත්තම් ඔයාට එච්චරම ඒක හුරු පුරුදු නැති කොටසක් නම් ඔයාට උත්තර ලියාගන්න අමාරු වෙනවා. නමුත් කෙටි සටහන් ලියන්න තියෙන ප්‍රශ්නවල හුඟක් වෙලාවට ඒ කොටස් තුන එකිනෙකට සම්බන්ධ නැහැ. එකිනෙකට වෙනස් කොටස් තුනකින් තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. හරිද? එතකොට අර එකම විෂය කොටසකින් ප්‍රශ්න තුනක් අහලා තියෙන වාට වඩා මේ කෙටි සටහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමේ හැකියාව වාට වැඩි. මොකද ඒක විෂය නිර්දේශයේ තැන් තුනකින් හෝ තැන් හතරකින් අහලා තියෙන නිසා. ඒතොර ඒකට ලකුණු ගැනීමේ හැකියාවත් වැඩි. මොකද ඒකින් ඔයා හුඟක් දන්නවා ඒ විවිධ කොටස් ගැන. නමුත් එකම කොටසකින් ඒක කොටස් වලට කඩලා ප්‍රශ්න අහලා තියෙනවට වඩා කෙටි සටහන් වලට පිළිතුරු ලිව්වොත් ඔයාට ලකුණු ගැනීමේ හැකියාව මේ අනුව වැඩි බව ඔයාටම තේරෙනවා ඇති. ඔයා පොඩ්ඩක් බලන්නකෝ 2017 අගෝස්තු රචනා ප්‍රශ්න පත්‍රයේ 10 වෙනි ප්‍රශ්නේ ඒ කොටස් තුන එකිනෙකට වෙනස්. එතකොට ඔයාට ලකුණු ගැනීම හැකියාව වැඩි. ඉතින් හැම වෙලාවෙම කෙටි සටහන් තියෙන ප්‍රශ්නයකට උත්තර දෙන්න බලන්න. ඒත් එක්කම කෙටි සටහන් තියෙන ප්‍රශ්නවලට ලියපුවාම ලියන්න තියෙන ප්‍රමාණය හුඟක් අඩුයි. ඒ වගේම ඔයා දන්න කරුණු ඔක්කොම ලියන්න පුළුවන් ඒ ටිකේ. ඒත් එක්කම ලියන්න තියෙන ප්‍රමාණය අඩු නිසා වැඩිම කාලයක් ඔයාට ඉතිරි කරගන්න පුළුවන්. ඒ හින්දා මම අර කලින් කිව්වනේ තනි වගන්තිය ප්‍රශ්න දෙකකට උත්තර ලියන්න කියලා. එතකොට ඔයාට විනාඩි 10ක් නැති වුණානේ. ඒ විනාඩි 10 අනිවාර්යයෙන්ම අල්ලගන්න පුළුවන් මේ කෙටි සටහන් ප්‍රශ්නෙට අවසානයේ ඔයා උත්තර දීලා තිබ්බොත්. හරිද? වෙලාව ඔයාට නැත්තම් අපි තුන් වෙලාවට මදි දැන් ලියාගෙන යන්න. එතකොට හොඳම වෙලාව තමයි කෙටි සටහන් තියෙන ප්‍රශ්නයක් ගන්න එක. මොකද ඒකේ කොටස් දෙකක් උත්තර ලියලා දුන්නත් කමක් නැහැ. මොකද මේ දෙක වෙන වෙන දෙකක්. හරි? එතකොට මේ දෙකටම ලකුණු හම්බෙනවා. කෙලින්ම. නමුත් දිග ප්‍රශ්නයක් අන්තිමට තියාගත්තොත් මොකද වෙන්නේ? ඔයා මගක් යනකොට වෙලාව ඉවරයි. හරිද? එතකොට ප්‍රශ්නේ සම්පූර්ණ නැහැ. ඔයාට සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ නැහැ. මම හිතනවා මම කියපු දේ ඔයාට හොඳට තේරුණා කියලා. මම මේ වෙනකොට ඔයාට රචනා ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්නවලට පිළිතුරු සැපීමේදී වැදගත් වෙන කරුණු 26ක් ගැන කියලා දුන්නා. ඒවා ඉතාම වැදගත් බව ඔයාටම දැන් තේරෙනවා ඇති. මේ වගේම වැදගත් වෙන තව කරුණු 24ක් එකතු කළා. මම තව වීඩියෝ එකක් හදලා තියෙනවා. මොකද මම මේ වීඩියෝ දෙක එකට දැම්මේ නැත්තේ. එතකොට හුඟා කාලයක් ඔයාට යනවා මේක බලන්න. හරි? ඊට වඩා හොඳයි වීඩියෝ දෙකකින් ඉදිරිපත් කරන්න. එතකොට මේ වීඩියෝ දෙකෙන්ම මම කරුණු 50ක් ආවරණය කරනවා. විශේෂයෙන් මම මේ දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරනවා ප්‍රශ්නයක කොටසක්, එහෙම නැත්නම් ප්‍රධාන ප්‍රශ්නයක් වැරදුනොත් අපි මොනවද කරන්නේ සහ ප්‍රශ්න පත්‍රය ආයෙ බලන එක ගැන මම කතා කරලා ඔයාට කියලා දෙනවා. මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා කියලා. ඔයාට පුළුවන් මේ හැම කාරණයක්ම නැවත නැවත මෙනෙහි කරන්න. ඒ වගේම ඒ කාරණා ගැන ඔයාගේ යාළුවන්ට කියලා දෙන්න. එතකොට ඒ හරහා ඔයාගේ මතකයට මේ කරුණු ඇතුළත් වේවි. තාමත්ම පහසුවෙන්. ඒත් එක්කම ඔයා හිතනවා නම් තවත් මොනවා හරි සෙක්ෂන් එකක් තියෙනවා මම අපිට ඉගෙන ගන්න ඕනේ, මේක ඉතාමත් වැදගත්, ඒක ගැන මට වීඩියෝ එකක් කරන්න කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒතර පුළුවන් මට ඒ හා සම්බන්ධ වීඩියෝ එකක් හදන්න. ඔයා මේ වෙන තාක්කල් මගේ channel එක subscribe කරලා නැත්නම් මේක ඔයාට හොඳම අවස්ථාව subscribe කරන්න. මම ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු දෙන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරලා තිනවා. ඔයා මේ වීඩියෝ එක බලන්න.
ඒත් එක්කම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ තියෙන රහස් අලලා මම විභාග රහස් 1 2 3 කියලා වීඩියෝ 3ක් කරලා තිනවා. මේ වීඩියෝ 3ත් අනිවාර්යෙන් බලන්න. මම මේකේ පසුගිය විභාග ප්‍රශ්න, ඒ වගේම මං හදපු ප්‍රශ්න අලලා මේ විභාග රහස් එලි කරලා තිනවා. ඒක ඉතාමත්ම ප්‍රයෝජනවත් වේවි. ඔබට ජය.